හයි බුවන් දරුවනේ පෙර වීඩියෝ එකේදී අපි ඉගෙනගත්ත කරුණු කාරණා සම්බන්ධව අද පොඩ්ඩක් චූටි ගැටු කීපයක් සාකච්ඡා කරගෙනම ඊළඟ කොටසට අපි යමු. ඔයාලට මතක ඇති විදුලි ධාරා වෙනුවෙන් ගලාගෙන එන ආරෝපණය ගැන සඳහන් කළා. ඒ වෙලාවේදී අපි ගත්ත ඒ සම්බන්ධයෙන් චූටි ගැටලුවක් ගත්තොත් ලියාගත්තොත් මෙහෙම කුළුම් හයක ආරෝපණයක්. මේ කම්බියක කුළුම් හයක ආරෝපණයක් ගලාගෙන යන තප්පර පහක් තුල අහනාපින් ඉස්සලාම ගලාගෙන ගිය ඉලෙක්ට්‍රෝන ගණන කොච්චරද කියලා මම දන්නවා. ගලාගෙන ගිය ආරෝපණයේ Q සමානයි ගලාගෙන ගිය ඉලෙක්ට්‍රෝන ගාන වාරයක් ඉලෙක්ට්‍රෝන ආරෝපණයේ විශාලත්වය. අපි මේක 6 එන් දන්නේ E=6 ධාරින 19ක් වෙනවා. ඒ අනුව පුතේ එන්නලාගේ ගත්ත සාමාන්‍යයෙන් වාල් පේනවා 6 බෙදීම 1.6 10 19ක්. මොනවාද ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සුළු කර ගැනීම වාල්ට කර ගන්න පුළුවන්. ඊළඟ මේ වෙලාවේ ගණන ධාරාව කොච්චරද කියලා ඇහුවොත් අපි දන්නා I සමානයි Q බෙදීම T. ඒ අනුව I සමානයි 6 බෙදීම 5. දළ වශයෙන් 1.4 MP විතර එනවා. ඔන්න ධාරාව ගන්න ආකාරය. ඊළඟට මේ වෙලාවේ අපිට හරස්කඩ වර්ගඵලය අපි දුන්නා කිමුකෝ A කියන එක වර්ග මිලිමීටර එක. එහෙම නම් ළමයි ඒ වෙලාවේ ධාරා ඝනත්වයේ මගින් ඇහුවෝ කොච්චරද කියලා. අපි ලියන්න පුළුවන් පුතා ධාරා ඝනත්වයේ සමානයි J I බෙදීම කියලා. එහෙනම් J සමානයි 1.4 ampere අරක 1 වර්ග මිලිමීටර කියන එක වල දානවා 1 වැඩි කිරීම ධාරින 6ක් වර්ග මීටර. එහෙමනම් 1 වැඩි කිරීම ධාරින 6ක් වර්ග මීටර. සුළු කරාම ධාරා ඝනත්වය 1.6 10 6 ampere වර්ග මීටරයට කියලා. ඔන්න ඒ ආකාරයට අපිට හැකියාවක් තියෙනවා ඒ ඉගෙනගත්ත දේෙන් සල්ල ගැටලු කීපයක් අධ්‍යයනය කරගත්තොත් ওই විදිහට තමයි සාමාන්‍ය දාන් තියෙන ඉතින් ඔය එක එක ආකාරවලට අපිට හරව හරි ගැස්ස ගන්න පුළුවන්. හොඳයි ළමයි අපි එතනින් නැවතුනේ නැහැ. ඊළඟ මම සඳහන් කරා ප්‍රතිරෝධය ගැන. ප්‍රතිරෝධයේ ඌනේම ප්‍රතිරෝධයක ප්‍රතිරෝධය ලියා ගන්නවා ප්‍රතිරෝධතාවයේ දිග බෙදීම හරස්කඩ වර්ගඵලයේ කියලා මතකයේ ඇති. එහෙමනම් පුතා ඒකිනුත් අපි ගැටලුවක් සඳහන් කරගත්තොත් දියති කම්බියක් තියෙනවා මේ වගේ. අපි හිතමු මේ කම්බියේ ප්‍රතිරෝධය 2 ඕම් කියලා. දිග L කියලා හිතමු හරස්කඩ A කියලා හිතමු. ඒතර R සමානයි 2 ඕම්. මේ කම්බියේ මම ඇද්දොත් 4 ගුණයක් දක්වා. පරිමාවෙන් ශක් වෙන්නේ නැති වෙන්න 4 ගුණයක් දක්වද්දොත් 4 L වෙනවා. එතකොට හරස්කඩ වර්ගඵලය මේ පරිමාව සමාන වීමට නම් A බෙදීම 4ක් වෙනවා. AL මේ වෙලාවේ AL වෙන්න A බෙදීම 4ක් වෙනවා. දැන් මෙයාගේ ප්‍රතිරෝධය කොච්චරද කියලා අහුවොත් මේ වෙලාවේ ප්‍රතිරෝධයේ R සමානයි ρ L බෙදීම A. ඒ කියන්නේ 2 සමානයි ρ L බෙදීම A. ඔහොම ප්‍රකාශ කරන්න පුළුවන් නේද? ඒ වගේම මේ විලාව ගත්තොත් වල් පේනවා R ড্যাশ සමානයි බලන්න කම්බිය ඇද්ද කියලා ද්‍රව්‍ය මාරු වෙන්නේ නැහෙනේ. එහෙනම් ප්‍රතිරෝධතාව වෙනස් වෙන්නේ නැහැ. දැන් රත්තරන් කම්බියක් ඇද්ද කියලා තඹ වෙන්නේ නැහෙනේ. එහෙනම් රත්තරන්මයි. එහෙනම් ඒ ද්‍රව්‍ය ප්‍රතිරෝධතාව වෙනස් වෙන්නේ දිග 4 පුතා. දැන් හරස්කඩ වර්ගඵලය කියන්නේ A බෙදීම 4. එහෙමනම් ළමයි බලන්න R ড্যাশ සමානයි වල් පේනවා 16ක් ρ L බෙදීම. එහෙනම් එක සමීකරණෙන් ආදේශ කරොත් R ড্যাশ සමානයි ρ L බෙදීම කියන්නේ 16 වැඩි කිරීම 2 R ড্যাশ සමානයි 32ක් ඕම් වෙනවා. හොඳට බලන්න. එතකොට ළමයි අපිට ඔන්නේ ආකාරයට ප්‍රතිරෝධතාවය සම්බන්ධ කරලා ප්‍රතිරෝධයක් ගැන කතා කරනකොට
පාවිච්චි කරන්න පුළුවන් සම්බන්ධයක් තමයි මේ තියෙන්නේ. ඒතකොට මේ මිනුම් දීලා තියනවා නම් ද්‍රව්‍යයේ ප්‍රතිරෝධතා දීලා තියනවා නම් ප්‍රතිරෝධී ගන්නේ කරන්න පුළුවන්. ප්‍රතිරෝධී දීලා තියනවා නම් අනිකුත් මිනුම් දීලා තියනවා නම් ඒ ද්‍රව්‍යයට ආවේනික ප්‍රතිරෝධතාවේ බලා ගන්න පුළුවන්. R dash සමානයි 32 ohm කියලා හිදී සඳහන් වෙනවා. එතකොට අපිට යම් කිසි කම්බියක ප්‍රතිරෝධය දන්නවා නම් දිග දන්නවා නම් හරස්කඩ වර්ග බලය දන්නවා නම් අපිට ඒකෙන් කම්බියේ ප්‍රතිරෝධතාවය, ඒ කියන්නේ කම්බිය සාධක ද්‍රව්‍ය ප්‍රතිරෝධතාවය නිර්ණය කර ගන්න පුළුවන්. ඒ වගේම මා සඳහන් කරා එදා මේ ප්‍රතිරෝධය කම්බියක අපි දමු සේෂස් බිඳුවේදී ඕම් දෙකයි. මෙයාව රච්චනවා කම්බිය ඕම් සීය දක්වා. ඉත පේනා ප්‍රතිරෝධයේ බිඳුවේදී ආර් බිඳුව සමානයි දෙකයි ඕම්, සියදී ආර් සීය සමාන අපි හිතමු 4.2 ඕම් විතර කියලා. එතකොට මේ සියදී ප්‍රතිරෝධයේ සහ බිඳුවේදී ප්‍රතිරෝධය අතර සම්බන්ධයක් තියෙනවා. ආශීය සමානයි ආර් බිඳුව එක ධන ඇල්පතීට. එතකොට මේ කම්බියක උෂ්ණත්වයේ සංග ප්‍රතිරෝධයේ වෙනස් වෙන්නේ මේ ආකාරයට. අපි දන්නවා එක තීටා ඕනෑම තීටා උෂ්ණත්වයේදී කම්බිය ප්‍රතිරෝධයේ සමානයි බිඳුවේදී ප්‍රතිරෝධයේ වාරයක් ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකේ තීටා. ඒ අනුව අපතේ මේ 4.2 ආර් බිඳුව 2 එක ධන ඇල්පා කියන ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය දන්නේ නැහැ. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස 100 ඍණ බිඳුව. එහෙනම් ළමයි අපිට එනවා මේ අගේ 2.1 සමානයි 1 ධන 100යි ඇල්පා. එහෙනම් ළමයි 1.1 ධාරින 2 කෙල්ලින් ඍණේ කිව්වත් හරි සෙල්සියස් ඍණේ කිව්වත් හරි අපිට එනවා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ කම්බියේ සාධාරණ ද්‍රව්‍ය. ඒ කම්බියේ ලෝහයට ආවෙනික ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ මේ ප්‍රමාණයි කියලා. හොඳයි දරුවනේ, ඒ වගේම එතන යම් මතක තියාගන්න. අපි හිතුවොත් යම් උෂ්ණත්වයකදී මට කම්බියක් හම්බ වෙනවා. ඒක ශේෂ 100 උෂ්ණත්වයේදී මට හම්බ වෙන ප්‍රතිරෝධයේ දන්නවා 100 සමානයි. බලන්න. අපිට 20 ඕම් කියලා. ඒ වගේ මේ කම්බියේ සේෂස් 250ට විතරචරා. මට හම්බ වෙනවා ආර 250 සමානයි ඒ වෙලාවේදී ඕම් 40යි කියලා. එහෙනම් ළමයි මේ වෙලාවේ ලියුවොත් අපිට සමීකරණේදී ආර තීටා සමානයි ආර් බිඳුව 1 ධන ඇල්පා තීටායිනේ. මේ සඳහා අපි මෙයා පාවිච්චි කරොත් 20 සමානයි බිඳුවේදී අගේ දන්නේ නැහැ. මෙතනද දාන්න බෑ පුතේ. මෙතන 100 යගේ, මෙතන 250 යගේ කියලා අර තාපේ රේඛී ප්‍රශාන්තය යගේ මේක පාවිච්චි කරන්න බෑ. මෙතන ඉන්නේ 100 මා. මේක එක. ඊළඟට මේ අවස්ථාව දැම්මොත් 40 සමානයි ආර් බිඳුව 1 ධන ඇල්පා 250. මේ දෙවෙන්න. එහෙනම් අපට දෙක විදුවත් එකෙන් වාට දෙක සමානයි 1 ධන 250යි ඇල්ප බෙදීම 1 ධන 100 ඇල්පයිනවා. එහෙනම් ළමයි මෙතන එනවා 2, ඒ වගේම 200. එහෙනම් 1 සමානයි 50යි ඇල්ප. ඇල්ප සමානයි. අපි දන්නා එකට නැහැ 10ටත් නැහැ 100ට 2යි කියලා දෙන්නේ. බලන්න ඒ වෙලාවේදී එන එක. එහෙනම් ළමයි උන්නේ ආකාරයට අපි දැන් ඉගෙන ගත්ත දේවල් වල සම්බන්ධ කරලා විවිධාකාර ගැටලු දෙනකොට ඉතා සරල ගැටලු කීපයක් මම එහෙදී විසඳුවේ. හොඳයි ළමයි, ඊට පස්සේ අපිට වැදගත් යම්කිසි ප්‍රතිරෝධයේ ජාලයක සමක ප්‍රතිරෝධය කියන එක. ඒ කියන්නේ යම් අග්‍ර දෙකක් අතර පරිපථයක යම් අග්‍ර දෙකක් අතර දැන් රූපවාහිනියක් ගමුකෝ. ඒකට විදුලිය සපයෙන් සහ එළියට ගන්න අග්‍ර දෙකක් තියෙනවා. ඒ අතරට ඒ අතරින් විදුලි ධාරාවක් යනකොට ඒ අග්‍ර හරහා විදුලි ධාරාවක් යනකොට ඒ මාධ්‍ය තුල පෙන්වන ප්‍රතිරෝධය ඒ අග්‍ර අතර සමක ප්‍රතිරෝධය කියනවා.
ඇත්තන රූපවාහිනී යන්ත්‍රයකට ඒකාග්‍රයකින් විදුලිය ගිහිල්ලා අනිත් අග්‍රයෙන් එළියට එනකොට ඒ ධාරාවට විශාල ප්‍රතිරෝධ සංඛ්‍යාවක් හරහා ගිහිල්ලා තමයි එළියට එන්නේ. නම සමක ප්‍රතිරෝධය කියන්නේ ඇතුල් වෙන විටයි එන විටයි අතර ඒ මුළු සමූහයම නියෝජනය කරන තනි ප්‍රතිරෝධය අපි කියනවා සමක ප්‍රතිරෝධය. ඒ කියන්නේ පරිපතේක අග්‍ර දෙයක් අතර ප්‍රතිරෝධ සමූහයක් වෙනුවට යෙදී හැකි තනි ප්‍රතිරෝධය අපි කියනවා සමක ප්‍රතිරෝධය කියලා. ඒතර පරිපතේකට පුතා ප්‍රතිරෝධ සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රධානම ආකාර දෙකයි තියෙන්නේ. ඒ ආකාර දෙක සාරාංශන විදිය තමයි විවිධාකාරවලට පරිපතේට ප්‍රතිරෝධ සම්බන්ධ වෙන්න පුළුවන්. මම කිව්වා සියලුම විදුලි උපකරණ සැබවින්ම ප්‍රතිරෝධ වශයෙන් සලකන්න පුළුවන්. එහෙම ළමයි මේ බලන්න. එක ක්‍රමයක් තමයි ශේණිගතව ප්‍රතිරෝධ සම්බන්ධ වීම. එක ශේණිගතව ප්‍රතිරෝධ සම්බන්ධය. ඒකෙදි පුතා හරි අපූර්වයි. අපි ප්‍රතිරෝධය එදා මං සඳහන් කරා විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. එක ප්‍රතිරෝධයක කෙලවරකට අනෙක් ප්‍රතිරෝධයේ වශයෙන් ප්‍රතිරෝධ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ දෙකලවර විභවාන්තරයක සම්බන්ධ වුණාම ඇත්තට මේ විභවාන්තරයෙන් ධාරාවක් යනකොට මේකේ සමක ප්‍රතිරෝධයක් පෙන්වන්නේ. ඒක මේ වගේ ශ්‍රේණිගත සම්බන්ධයක සමක ප්‍රතිරෝධය ඕනි නම් මං බාහිරට ඒ අග්‍ර දෙක බාහිර විභවාන්තරයක සම්බන්ධ කරොත් ඒ කියන්නේ වෝල්ටේජ් තා ශැපේමකට එහෙම නැත්නම් ධාරා ශැපේමකට සම්බන්ධ කරාම ඒක තුලින් මේක හරහා ධාරාවක් යනවා බලන්න. මේ යන්නේ ඒ තුලින් යන ධාරාව. මේ ධාරාව නිසා මේ මේ හරහා විභවාන්තරයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මෙතනයි මෙතන විභවාන්තරේ වෝල්ට් 100ක් කියලා හිතන්න. ඒක මෙතන මෙතන වෙනකොට වෝල්ට් 50ක් විතර බහිනවා. මෙතන මෙතන 30ක් විතර බහිනවා. මෙතන මෙතන 20ක් විතර බහිනවා. ඒක මෙතන මේ හරහා විභවාන්තරයක් සැපේනවා කියන්නේ වෝල්ට් 100ක් විතර සැපේවොත් මේ හරහා අපි හිතමු 50ක් විතර බහිනවා. ඒතර මෙතන 100 මෙතන 50. ඊට පස්සේ මේ මෙතන 20වොත් මේ හරහා විභවාන්තරේ 30ක් වෙනවා. මෙතන බිඳුණු මේ හරහා විභවාන්තරේ 20ක් වෙනවා. එහෙනම් මේ හරහා අපි විභවාන්තරේ V1 කියලා ගමු. මේ හරහා විභවාන්තරේ V2 කියලා ගමු. මේ හරහා විභවාන්තරේ V3 කියලා. ළමයි මේ ප්‍රතිරෝධ ජාලයක ප්‍රතිරෝධ සම්බන්ධයක මොන ප්‍රතිරෝධ තිබුණාද ඇතුල් වෙන ධාරාවම මෙහෙන් එළියට යන්න ඕනේ. කෝෂයෙන් දෙන ධාරාවම කෝෂයේ ඍණ අග්‍රයෙන් එන්න ඕනේ. දන් රැවින් වත්තන් ධාරාව ඍණ රැවින් එන්න ඕනේ. ප්‍රතිරෝධ පරගානක් තිබුණා මතක තියාගන්න. ඇතුල් වෙන ධාරාවම එළියට එන්න ඕනේ. නැත්නම් පරිපථ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ළමයි එතකොට ශේණිගත සම්බන්ධයක ප්‍රතිරෝධ සම්බන්ධයක ප්‍රධාන ලක්ෂණ හතරක් දකින්න තියෙනවා. එකක් එක් ප්‍රතිරෝධයේ කෙලවරකට අනික වශයෙන් ප්‍රතිරෝධ සම්බන්ධ වෙලා දෙකලවර විභවාන්තරයක සම්බන්ධ වෙනවා. දෙවැන්න සපේන විභවාන්තරයේ කොටස් වශයෙන් බෙදිලා යනවා. තුන්වැන්න සෑම ප්‍රතිරෝධයක් කරාම එකම ධාරාව ගන්නවා. සපේන ධාරාවම සෑම ප්‍රතිරෝධයක් කරාම ගන්නවා. ඔන්න හතර වෙන්න තමයි පුතේ මේ ප්‍රතිරෝධ ගාන වැඩි වෙන්න වැඩි වෙන්න AB අග්‍ර අතර සමක ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙමනම් ළමයි දෙම ලියන්න පුළුවන් R1 සඳහා නැත්නම් V සමානයි IR කියන ඕම් නියමයේ R1 සඳහා ඕම් නියමෙ ලියුවොත් V1 සමානයි IR1. ඒ වගේම ළමයි R2 සඳහා ලියුවොත් V2 සමානයි IR2. ඒ වගේම R3 සඳහා ලියුවොත් V3 සමානයි IR3. දැන් ළමයි 1ට 2ට 3 එකතු කරනවා. V1 V2 V3 සමානයි IR1 R1 R2 R3. ළමයි මේ විභවාන්තර එකතු V සමානයි IR1 R1 R2 R3. දරුවනේ ඔහොම සම්බන්ධයක් ගන්න පුළුවන්. මේ විභවාන්තර ටික එකතු වුණා ආය සපේපු විභවාන්තරය සමානයි. එහෙමනම් ළමයි දැන් පොඩ්ඩක් හිතන්න මේ ප්‍රතිරෝධ සියල්ල වෙනුවට යොදන තනි ප්‍රතිරෝධය අපි ගන්නවා සමක ප්‍රතිරෝධය. මේ සියල්ල වෙනුවටම යෙදී හැකි තනි ප්‍රතිරෝධය අපි කියනවා සමක ප්‍රතිරෝධය. සමක ප්‍රතිරෝධය හරහා පුතා අර විභවාන්තරයේ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඒ සමකේ හරහා
අර ධාරාව ගලා යන්න ඕනි. එහෙමනම් මෙයා සඳහා අපි ඕම් ඩීවිඩියු වී සමානයි ආ කියලා අපිට ඉන්නේ. මෙන්න දෙක. දැන් ළමයි දෙක සමානයි කියින් අපිට එනවා සමක ප්‍රතිරෝධී සමානයි r එක ධන r දෙක ධන r තුන. එහෙමනම් ප්‍රතිරෝධයේ ඉන් ගානක් පවතිනවා. ප්‍රතිරෝධයේ ඉන් ගානක් පවතින සමකේ සමානයි r එක r දෙක r තුන ධන තිටික ආ ඔන්න. දැන් පේනවා ඇති සමක ප්‍රතිරෝධයේ ප්‍රතිරෝධ ගාන වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙනවා කියන අදහස. හොඳයි ළමයි ඊට පස්සේ දෙවැන්න සමාන්තරගතව ප්‍රතිරෝධ සම්බන්ධයේ සහ සමක ප්‍රතිරෝධයේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධයේ සහ සමක ප්‍රතිරෝධයේ කියලා තමයි අපි මේක සලකන්නේ. ඒ වගේම තේ අංක 2 සමාන්තරගත ගත ප්‍රතිරෝධ සම්බන්ධයේ හා සමක ප්‍රතිරෝධයේ හොඳට බලන්න. දරුවනේ මේ බලන්න. පරිපථයේ සම්බන්ධ සියලු ප්‍රතිරෝධ පරිපථයේ සම්බන්ධ සියලුම ප්‍රතිරෝධ වල එක අග්‍රය එක විභවයකට පරිපථයේ සම්බන්ධ සියලුම ප්‍රතිරෝධ වල අනිත් අග්‍රය තවත් විභවයකට සම්බන්ධ වෙන පරිදි ප්‍රතිරෝධ ජාලයේ සම්බන්ධ වෙනවා නම් එවැනි ප්‍රතිරෝධ සම්බන්ධයක් සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධයක් කියලා අපි කියනවා. බලන්න මේ බලන්න මම මෙතන සඳහන් කරන්න ඔනේ එක ප්‍රතිරෝධයක් මේ පුතා අනිත් ප්‍රතිරෝධය මේ අනිත් ප්‍රතිරෝධය මේක r එක මේක r දෙක මේක r තුන මේ බලන්නේ මේ බලන්න b මේ සැපෙම දැන් වෝල්ටීජය සැපෙන ධාරාව ගන්නකොට නෙපති මේ අග්‍රතර ප්‍රතිරෝධයක් දැනෙන්නේ. එහෙමනම් මේ සැපෙපු විභවান্তরේ v නා මෙහින් එන ධාරාව පස්සිගෙන ගන්න කර්ෂප් නියම කියලා ඒකෙදි පැහැදිලි කිරීමක් කරනවා. මේන ධාරාව මෙයට කොටස්සින් බෙදිලා යනවා i1 i2 i3. මේ සැපේන ධාරාව මුළුමනින්ම i1 i2 i3 එකතු සමානයි. ඒක තමයි කොටස්ලා ගණනය. මේ සැපේන විභවান্তরේම එහෙම්මම හැම ප්‍රතිරෝධයකටම හම්බ වෙනවා. සමාන්තරගත පරිපථයක ලක්ෂ සමාන්තරපත් ප්‍රතිරෝධ සම්බන්ධයක ඇත්තටම ගත්තොත් ලක්ෂණයන් ඒ හතරක්ම තියෙනවා. එක සියලු ප්‍රතිරෝධ වල කෙලවරක් එක විභවයකට අනෙක් කෙලවර තවත් විභවයකට සම්බන්ධ වෙනවා. දෙවැන්න සපේන විභවান্তরයේ ඉලෙෂින්ම සෑම ප්‍රතිරෝධයකටම ලැබෙන වෙනසක් නොවේ. තෙවැන්න සපේන ධාරාව කොටස්සයෙන් ඒ ප්‍රතිරෝධීට බෙදිලා යනවා. සිවැන්න ප්‍රතිරෝධ ගාන වැඩි වෙන්න සමක ප්‍රතිරෝධය මොනවාද වෙන්නේ අඩු වෙනවා. හොඳයි ළමයි. එහෙමනම් r එකට අපි ඕම් නියමයේ ලිව්වොත් මොකද වෙන්නේ? r එක අපි ලිව්වොත් වාට පේනවා i එක සමානයි v බෙදීම r එක. ඒ වගේම r දෙකට ඕම් නියමයේ ලිව්වොත් i2 සමානයි v බෙදීම r2. ඒ වගේම r3 ලිව්වොතා i3 සමානයි v බෙදීම r3. ඔන්න ලැබෙන ආකාරය. එහෙනම් අපිට මේකෙන් අපිට පේනවා i1 ධන i2 ධන i3 v එලියට ගත්තොත් එකට r1 එකට r2 එකට r3 කියලා අපිට ලියා ගන්න පුළුවන්. දරුවනේ මේ ධාරා එකතු i සපේන ධාරාවමයි v මේකෙන එකට r1 එකට r2 එකට r3 ඒ ආකාරයට ළමයි මේක එක. ඊළඟ කතන්දරේ මොකද්ද? මේ AB අග්‍ර අතරට මේ සියල්ලම ලබා දෙන ප්‍රතිරෝධයේ r අන්න සමකය. එයාට අර විභවান্তরය සපයන්න පුළුවන් වෙන්න ඕනේ. එයා හරහා මේ සපේන ධාරාව ගලා යන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් පුතා මේකෙන් අපිට i = v / r වෙනවා. මේක දෙක.
එහෙමනම් ළමයි දෙක සමාන උනොත් එකට එකට ආ සමාන වෙනවා වී කැපිලා යනවනේ එකට ආර් එක ධන එකට ආර් දෙක ධන එකට ආර් මෙන්න මේ සමීකරණය පාවිච්චි කළා අග්‍රතර සමක ප්‍රතිරෝධය ලබා ගන්න පුළුවන් මේකෙන් ඇත්තටම සමක ප්‍රතිරෝධය ගත්තොත් සමාන බලන්න ළමයි ආර් එක ආර් දෙක ආර් තුන බෙදීම ආර් දෙක ආර් තුන ධන ආර් එක ආර් තුන ධන ආර් එක ආර් දෙක එන ළමයි මෙහිම නම් ඕනේ මේක යන්ත මතක තියාගත්තා නම් මේක ආදේශ කරන්න අවශ්‍ය දේවල් අපිට සමක ප්‍රතිරෝධය ගන්න පුළුවන් එහෙමනම් ළමයි ඔන්න සමාන්තරගත සම්බන්ධයක සමක ප්‍රතිරෝධය අපි ලබා ගන්න ආකාරය අපි දැන් පොඩ්ඩක් බලමු මේ සමාන්තරගත සම්බන්ධයක ප්‍රතිරෝධය අපරිමිත ගන්න නැත්නම් n ගණක් තියෙනවා නම් මෙහෙම මේ බලන්න වගේ n ගණක් සැපලා තියෙනවා වැඩි ගණක් තියෙනකන් r එක r දෙක r තුන r n maybe අගල එහෙනම් අපතේ r b කියන එක සමාන වෙනවා කාටද මතක තියාගන්න එකයට දාගන්න අපි ගන්න එකට r සමානයි r b කියන එක නැත්තම් සමාන r එක ධන r දෙක ධන ටිටි ගා එකට r n ප්‍රතිරෝධ ගණක් සමාන්තර කරනවා ඒතරපදී සමක ප්‍රතිරෝධයෙන් දෙන්නේ මොනවාද වෙන්නේ අඩු වෙනවා ඇත්තටම පුතේ ප්‍රතිරෝධ අපි හිතමු අගේ සමාන ප්‍රතිරෝධයෙන් ගණක් සමාන්තර ගතමු අපි හිතමු එකම ප්‍රතිරෝධයේ තියෙන බල්බ ගුඩාක් කම්බි විභවාන්තරයක සමාන්තර ගත වෙනවා දැන් මේ එක ප්‍රතිරෝධයක් මේ අනිත් ප්‍රතිරෝධය මේ අනිත් ප්‍රතිරෝධය ඒ වගේ ප්‍රතිරෝධය n ගණක් සමාන්තර ගතන මේක එකක් දෙකක් තුනක් n ගණන එන සමකේ සමාන වෙනවා එක ප්‍රතිරෝධයක අගේ බෙදීම ප්‍රතිරෝධ ගණන උනිතාමත් වෙලක මේ අදහස අනුව මේ බලන්න දැන් මේ වගේ අපි තුන් ප්‍රතිරෝධයේ 6 ohm 6 ohm 6 ohm කියලා. මේ AB ප්‍රතිරෝධ සියල්ල සමානයි. සමාන්තරගතයි. එහෙනම් R සමානයි 1 කගේ බෙදීම ප්‍රතිරෝධ ගාන 2 ohm. ඔන්න ළමයි සමාන්තරගත වෙල තවත් දෙයක්. මේකේ විශේෂයෙන් බලන්න මේ ලැබෙන උත්තරේ මේ ප්‍රතිරෝධයක අගයට වඩා අඩුයි නේද? බල මේ ලැබෙන උත්තරය මේ ප්‍රතිරෝධයක අගයට වඩා අඩුයි නේද? අපි මෙහෙම නිකන් හිතමු. මේ ohm 1යි මෙයා පුතේ ohm 2යි මෙයා ohm අපි හිතමු 1000යි උමාව කියලා හිතන්න එහෙනම් ළමයි සමකය ගත්තොත් එකට ආ සමානයි එකට එක එකට දෙක එකට 1000 ළමයි එකට ආ සමානයි පොදු හරිය 1000 බලන්න 1000 ධන 500 ධන 1 බලන්න පොදු හරියේ 1000 1000යි මේක 500යි මේක 1යි එන R ලගේ බලන්න එක 1000 බෙදන්න වෙනවා කීයද 1500 එන ඇත්තට මෙයා මේ අතර තියෙන පොඩිම කිනාටත් වඩා කුඩයිනේ දෙද පොඩි මේක නටත්ත දකුඩන්නේ මේක එකට වඩා අඩු උත්තරයක් නෙන්නේ එහෙනම් ළමයි සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධයක සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධයක අග්‍රතරේන සමක ප්‍රතිරෝධය මතකයේම තියාගන්න ඒ ප්‍රතිරෝධයාලේ අඩුම ප්‍රතිරෝධයටත් වඩා අඩුයි ඔන්න ඊළඟ කාරණාව හරිම වැදගත් ඒ වගේම ළමයි අපි හිතමු ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගත වෙලා නිරන්තරයෙන් ගණන් හදනකොට එනවා අපිට මේ බලන්න මෙයා අපි හිතමු R එක මෙයා අපි හිතමු
ආර්ථික. එතකොට මේ ලක්ෂ හතර සමක ප්‍රතිරෝධය වුණා. RAB සමානයි ගුණිතය බෙදීම එක. ලක්ෂ හතර සමක ප්‍රතිරෝධය ගුණිතය බෙදීම එකතු වෙන සමාන වෙනවා. ළමයි මම සාමාන්‍යයෙන් මේ ආශිත පොඩි සල්ල දෙයක් කරොත් මෙදීනේ ප්‍රතිරෝධයක් මෙදීනේ ප්‍රතිරෝධයක් මේ ප්‍රතිරෝධයක් මෙදීනේ පුදා ප්‍රතිරෝධයක් මෙදීනේ ප්‍රතිරෝධයක් මෙදීනේ ප්‍රතිරෝධයක් ඒ වගේම මෙදීනේ ප්‍රතිරෝධයක් අපි හිතමු මෙතන ආයතන ළමයි මේක තමයි යෝ මේක එකයිෂම් පහයෝ මේක එකයෝ මේක දශම් පහයෝ මේක දෙක එකයිෂම් පහයෝ මේක දෙකයිෂම් පහයෝ අපි හිතමු මේක දෙකයෝ මේක දෙකයෝ මේක එකයෝ AB අතර සමක ප්‍රතිරෝධය ඔව් අපිට පේනවා මේක තුල ශ්‍රේණි ගත ඒවා තියෙනවා අපි නිකන් ලිව්වොත් මෙතන ඉන්නේ කීයද බලද 3යි ඔව් ශ්‍රේණි ගත 3යි ඒතකොට ඊළඟ එකක් තියෙන පුතේ 3යි ඔව් ඊළඟ එකයි සම්පහිය වැඩි ශ්‍රේණි ගතයි 3යි ඔව් මෙන්න මෙතන 2යි ඔව් ඊට පස්සේ තමයි අපි ලැබෙන්නේ මෙතන 2යි ඔව් මෙතන ඉකයෝ කියලා. දරුවනේ මේ ඒ මේ බී. මේ තුන් දෙනාම සමාන්තර ගතයි සමක එකයි. ඇයි සමාන්තර ගතයි නම් ප්‍රතිරෝධයේ තුන් දෙනාම සමානයි සමාන්තර ගතයි නම් සමකේ කියන්නේ මේ ලක්ෂ හතර. මේ ලක්ෂ හතර සමකේ කියන්නේ එක ප්‍රතිරෝධයේ අගේ බෙදීම ප්‍රතිරෝධ ගන්න. ඒතකොට තුන බෙදීම තුන එකයි. මේක පුතේ දෙකයි. යට දෙන්න සමාන්තරක ශ්‍රේණි ගතයි තුනයි A B එහෙනම් අපිට එනවා ඇත්තටම මේක තුනයි යටත් දෙන්න පුතේ තුනයි A B එහෙනම් R A B සමානයි කීයද අගේ ඔව් එකයි සම්පායෝ ප්‍රතිරෝධික සමානයි සමාන්තරකතයි එහෙනම් සමකේ කියන්නේ එකක අගේ බෙදීම ගන්න සමානයි හොඳයි ළමයි මම මේ සඳහන් කරේ සරල උදාහරණයක් දරුවනේ ඊළඟට මෙන්න මෙහිම આવොත් මෙන්න මේක මට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ ඔයාලට කොහොම වුණත් ශ්‍රේණි ගතයි නේ නමුත් මෙයාව ගිහිල්ලා මෙතන සම්බන්ධ වෙනවා මෙයාව ගිහිල්ලා මෙතන සම්බන්ධ වෙලා මේ වගේ විභවාන්තරයක සම්බන්ධ කරනවා A B විභවාන්තරය සපයන්නේ කවුද කෝෂයා දරුවනේ මේ බලන්න මෙයාව අපිටම මියාවත් ආ මියාවත් ආ දෙලවයි බලන්න මේ තුන්දෙන ශේණි ගත නැහැ ඇයි ශේණි ගත නම් මෙතන මිහිත සම්බන්ධයක් ඇවිල්ලා මෙහෙම යන්න බෑ මේ දෙන ශේණි ගත නම් මෙහෙම සම්බන්ධයක් උට යන්න බෑ ධාරාව ගන්න සම්බන්ධ අතර තියෙන්න බෑ ශේණි ගත නම් ප්‍රතිරෝධී කෙනෙකුට එක්කෙනෙක් ඈඳලා තියෙන්න ඕනේ ඒ අතරින් ධාරා ගන්න බෑ දරුවනේ මෙන්න මේ විලාවේදී නිකන් හිතන්න මේ පැත්ත දනනම් මෙතන දනනේ මේ ප්‍රතිරෝධී මේ කෙලවර දන ආය මේ ප්‍රතිරෝධී මේ කෙලවරක් දාන පුතේ මේකමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ ආය මේ ප්‍රතිරෝධී මේ කෙලවරක් දාන තුන් මෙයාගේ මේ කෙලවර දාන මෙයාගේ මේ කෙලවර දාන දරුවනි මෙයාගේ මේ කෙලවරක් දාන මෙයයි 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 ඔක්කොම ඇඳිලා එක අග්‍රයකට හොඳට බලන්න ඊළඟට බලන්න මේ පැත්ත මේ කෙලවර ඍණ ඒ පැටි ඍණ ඒ වගේම ඔන්න ඍණ ඒ වගේ මෙතන ඍණ මෙතන ඍණ එහෙනම් අපතේ ප්‍රතිරෝධ තුනේම අනික් කෙලවර ඍණ විභවයකට තුනේම අනික් කෙලවර ධන තුනේම අනික් කෙලවර ඍණ එහෙනම් අපතේ RAB සමානයි ප්‍රතිරෝධය බෙදීම තුන ඇයි එහෙම උනේ ප්‍රතිරෝධ සියල්ලගේම එක අග්‍රයක් එක විභවයකට ධන කියන විභවයකට ප්‍රතිරෝධ සියල්ලගේම අනිත් අග්‍රය ඍණ කියන විභවයට එහෙම නලමයි ප්‍රතිරෝධ තුන සමාන්තර ගතයි සමකය ප්‍රතිරෝධ ඒකාගේ බෙදීම ප්‍රතිරෝධ ගණන එච්චරයි එහෙම නලමයි ඊළඟට ප්‍රතිරෝධ ජාලයකට එතකොට
ඔන්නයේ ක්‍රම දෙක ශ්‍රේණිගතයි සමාන්තරගතයි ක්‍රම දෙක මුල් කරගෙන තමයි ප්‍රතිරෝධයන් ප්‍රතිරෝධයලට සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව මෙන්න මෙහෙම සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. මෙන්න මෙහෙම ප්‍රතිරෝධ සම්බන්ධයක් ගන්න පුළුවන්. ඔය තියෙන බත. මේන්න මෙහෙම. නැද්ද? ළමයි මෙහෙම සම්බන්ධයක අපි තු මේක R එක මේක R දෙක මේක R 3 මේක R 4 මේක දරුවනේ මෙන්න මේ සම්බන්ධේ මේ දෙන්න ශ්‍රේණි ගන්නේ මෙහෙට ධාරා වෙනවා මේ දෙන්න ශ්‍රේණි ගන්නේ ධාරා උඩට යනවා එහෙනම් ළමයි මතකේ තියාගන්න මෙවැන්නක සමාන්තරක් නැහැ මේ පැත්තේ මේ දෙන සම්බන්ධ නාම මේ පැත්තේ සම්බන්ධයක් නැහැ මේ පැත්තේ දෙන සම්බන්ධ නාමට මෙහි සම්බන්ධ නැහැ ඒ නිසා මේ දෙන සමාන්ත නැහැ මේ දෙන සමාන්තරක් නැහැ දරුවනේ එහෙනම් මෙවැනි ප්‍රතිජාලයක බාහිරින් බැලුවම ශේන් ගතක් නැහැ සමාන්ත ගතක් නැහැ නමුත් මෙහිම වෙනවා නම් දැන් අපි නිකමට හිතමු R එක කියන්නේ පුතේ 4 යෝ මේ කාටය යෝ මේ කපිතුම 6යෝ මේ කපිතුම 12යෝ 12නේ 18යෝ ළමයි මෙයා මෙයාගෙන් බෙදුවම මේ ආරිකව මෙයාගෙන් බෙදුවම ආරික බෙදුවොත් ආර 3 කී දෙන්නේ 4 බෙදීම 6 ඒ කියන්නේ 2 බෙදීම 3 ඊට පස්සේ මම බෙන්න ආර 2ක් බෙන්න ආර 4 මෙයා මෙයාගේ බෙදුවාගේ මෙයා මෙයාගේ බෙදෙනවා සමාන වෙනවා 8 බෙදීම 18 පුතේ මෙන්න මෙතන 18 වන් දාලා මෙන්න මෙතන 12 තමයි හරියන්නේ බලන්න 8 බෙදීම 12 බලන්න 2 බෙදීම 3 මේ අනුපාතය දෙක බෙදීම 3 මේ අනුපාතයට සමානයි නම් ඒ දෙක බෙදීම 3 මේ අනුපාතයේ සමානයි නම් මෙන්න මේ ලක්ෂයේ විභවය B ලක්ෂයේ විභවය සමාන වෙනවා පුතේ D ලක්ෂයේ විභවයට මෙහි වෙනවා නම් අනිවාර්යයෙන් මේ ලක්ෂයේ විභවය මෙයා සමාන වෙනවා ලක්ෂ දෙක විභවයන් සමාන වෙනවා නම් ඒ අතරින් පුතේ ධාරාව ගණන්නේ ඒ අතරින් ධාරාව ගණන්නේ ධාරාව ගණන්නේ කියන්නේ ඒ කම්බිය එහෙම නැත්නම් ප්‍රතිරෝධය ගණනයින් කරන්න පුළුවන් ඕන් R එක සමානයි 4යි R 2 සමානයි 8යි R 3 සමානයි 6යි R 4 සමානයි 12යි මේ A මේ C දරුවනේ එහෙනම් මතකේ රඳවා ගන්න මේ ක්‍රමවේදී අපි කියන වීස්ටන් විසින් හඳුන්වපු නිසා වීස්ටන් චේත පරිපතේ කියලා වීස්ටන් චේත පරිපතේක මේ ප්‍රතිරෝධ අනුපාතය මේ අනුපාතය සමාන නැණ මේ තුල ධාරාව ගණන්නේ එහෙම නැත්නම් මේ අනුපාතය සමාන නැණ ඒ මේ හරහා ධාරාව ගණන්නේ එහෙනම් ධාරාව ගණන්නේ නැති එක අයින් කරන්න පුළුවන් අයින් කරොත් අපි ලැබෙන්නේ ওই විදිහට එහෙනම් දැන් මේ දෙන මොන විදිහෙත් තියෙන්නේ ශේණිගතයි ධාරාවෙන් නැත්තම් මෙරිචලියක් වගේ අපි ලයින් කරා දැන් ළමයි මේ දෙන මොන විදිහෙත් තියෙන්නේ ශේණිගත ප්‍රතිරෝධයක් හැටියට එහෙනම් පුතේ 8යි 4යි 12යි මෙතන තියෙන්නේ 6යි 12යි 18යි මේ පුතේ ඒ මෙසි එහෙනම් RAC කියන්නේ ප්‍රතිරෝධය සමාන්තරගතයි නම් ඉරෙන් උඩ ඉන්නේ ගුණිතය ඉරෙන් යට ඉන්නේ එකද එහෙනම් ළමයි RAC සමානයි බලන්න 6 2යි 18යි 6 5 12යි 18යි 30යි 6 5යි 6 2යි එහෙනම් පුතේ 36 බෙදීම් 5 ඕම වශයෙන් සුළු කර ගැනීම වලක් වාක්‍යම හොඳයි ළමයි ඊට පස්සේ ඔන්නේ මම සඳහන් කරා තව ක්‍රමයක් මේ වගේ ප්‍රතිරෝධ සම්බන්ධයක් මට මුණ ගැහෙනවා
බලන්න ඉස්ලාමික නෙවෙයි ආ ඒ මිකාර් ආර් 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 මගෙන් අහනවා AB අතර සමකේ කොච්චරද කියලා හොඳට බලන්න ළමයි ඇත්තටම ඔය තියෙන්නේ වින්ස්ටන් සේතු පරිපදයක් වයි ඇත්තටම මේ තියෙන්නේ වින්ස්ටන් සේතු පරිපදයක් දරුවනේ මම මේ පරිපතේට මේක තැලි කරනවා මට හුරු මේ පරිපතේනේ මේක තැලි කරන්න පුළුවන් මේ බලන්න මියාව මේ ඒ මේක මේ දැන් බලමු මියාව නේද පුතේ මේ තියෙන්නේ මේක තමයි මේ තියෙන්නේ මේ බීවෙත යනකොට මියා තමයි මේ තියෙන්නේ බාන මියාව තමයි මේ තියෙන්නේ ඒ වගේම මියාව තමයි මේ තියෙන්නේ මේ ඇත්තටම සීඩී නම් මේ තමයි සී මේ තමයි මිකද හොඳට බලන්න දැන් ඔබ තව ටිකක් ලේසි විදිහට මම කියන්නම් අපිට මේක 6යි මේක හතරයි අබල මේක හයයි මේක නම් මේක නමයි මේක හයයි මේක ආගේ හයයි මේක ආගේ කියන්නේ හතරයි මේක ආගේ කියන්නේ පුතේ නවයයි මේක ආගේ කියන්නේ හයයි දැන් බලන්න හය නවින් බෙදුව හය බෙදීම නවයේ සමාන දෙක බෙදීම තමයි හතර බෙදුවත් හයෙන් ඒ දෙක බෙදීම තමයි එහෙනම් මේ අනුපාතයේ මේ අනුපාතයේ සමාන නිසා මේ හරහා යන ධාරාව බිඳ වෙනවා මියරයන ධාරා බිඳුවයි නම් කෙලීම පුතා අපිට එයා වයින් කරන්න පුළුවන් මොකද ධාරා කියන්නේ නැති එකක් මැරිච්ච කූටුවක් වගේ 6 4 9 6 මේ තිනේ මේ තින පුතා බි හොඳට බලන්න මේ දෙනා ශ්‍රේණිගතයි 10 මේ දෙනා ශ්‍රේණිගතයි කී දෙන්නේ 15 ඕ මේ බි එහෙනම් ළමයි සමකේ කියන්නේ RAB සමානයි ගුණිතය බෙදීම එකතව 10 දෙන 5 10 වැඩි කිරීම 15 ගුණිතය 10 දෙන 15 එකතව අපිට එන අපතේ 150 බෙදීම 25 සමානයි 6යි ඔන්න දරුවනේ ක්‍රමවේදය පැහැදිලි ඇති එතකොට දැන් පුඩි හැඟීමක් වෙනවනේ සමුක ප්‍රතිවිදේශීවීම සම්බන්ධ හොඳට මම ඔය කියපු දේවල් ආපහු ආපහු බල බල තේරුම් ගන්න ගැටලු වලට යොමු කර ගන්න ඊළඟ පුතා තව පරිපද විශේෂයක් තියෙනවා සම විභව පරිපද කියලා අපි තවත් හම්බ වෙනවා සම විභව පරිපද මේ බලන්න විස්තර සේතු පරිපද වගේ සම විභව පරිපද කියලා අපිට ප්‍රතිරෝධ පරිපත්ත වලට සම්බන්ධ වෙන ආකාර මුණ ගැහෙනවා. ඕම්. මෙයාපතේ මෙයාව බි. මේක දෙකයි. මේක දෙකයි. අපි හිතමු මේකත් දෙකයි. මේකත් දෙකයි. මේක දෙකයි. මේක දෙකයි. මේක දෙකයි. මේක දෙකයි. හොඳට බලන්න. බලන්න මේ විදිහට අපිට එනවා මේක දෙකයි මේක දෙ ඕම් කියනක මන් දාන්නේ මේක දෙක දෙමෙල සම්බන්ධ වෙනවා ළමයි බලන්න මේ විලාවේදී මේ දෙන ශ්‍රේණිගත නෑ සම්බන්ධයක් මේ දෙන ශ්‍රේණිගත නෑ සම්බන්ධයක් මෙහිගේ ධාරාම හිටියන්න පුළුවන් මෙහිගේ ධාරාම හිටියන්න පුළුවන් මේ කෝෂයක සම්බන්ධ කර ධාරා යනවානේ
මේ දෙන්න සමාන්තරද නෑ මේ කෙලවරේ මේ කෙලවට සම්බන්ධනේ ප්‍රතිරෝධ හරහා සම්බන්ධ වෙලා වැඩන්නේ එහෙනම් ළමයි මේ දෙන්න ශීලගත නැහැ එන ධාරාව දෙපැත්තට බෙල්ල යනවනේ මෙතන මේ දෙන්න ශීලගත නැහැ එන ධාරාව දෙපැත්තට බෙල්ල යනවා මේකට විශිෂ්ට සීතුවක් තියනවාද හොඳට බලන්න ඒත් නැහැ ශීලගත පේන්නේ නැහැ සමාන්තරගත පේන්නේ නැහැ විශිෂ්ට සීතු නැහැ එහෙනම් ළමයි මෙවැන්නක සමග ප්‍රතිරෝධීශ වීමේදී ඔයාලට පේනවා මෙන්න මේ රතු පාටින් මම ලකුණු කරන රේඛාවේ ධාරාවේ එන ධාරාවේ යන ආන පරිපතේ අග්‍රහරහ විභවාන්තරයේ ශපේන අග්‍රහරහ කඩිරක් දැම්මොත් මේ කඩිරේ මේ පැත්තේ තියෙන ටිකට අනුරූපව සමාන ප්‍රමාණයක්ම අනිත් පැත්තේ තියෙනවා ඒ විදිහම ටිකක් තියෙනවා මේ මේ විදිහටම ඔසක් අනිත් පැත්තේ තියෙනවා එහෙනම් පුතා මේ දෙකට දෙකක් දෙක 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 මේ දෙක දෙක මේක තුන වෙලා මේක එක වෙලා වැරදි මේක හතර වෙලා මේක දෙක වුණොත් ඒත් වැරදි එහෙමනම් මම විභවාන්තරයේ ශපේන අග්‍රහ සම්මිතික රේඛාවක් ගන්න පුළුවන් විදිහ පරිපතය නැත්නම් මම විභවාන්තරයේ ශපේන අග්‍රහ රේඛාවක් ඇඳලා බලනවා පරිපතේ සම්මිතික වෙනවද කියලා පරිපතේ සම්මිතික වෙනවා නම් නිෂකෙම ඉෂා ඉෂ් ඩෑෂ් ලිබුයම් සමානයි වයිහා වයි ඩෑෂ් ලිබුයම් සමානයි ළමයි උනේම් පරිපතේක විභවයන් සමාන වෙන ලක්ෂයන් යා කරන්න පුළුවන් එහෙමනම් මම මේ සම්මිතික රේඛාව ඔස්සේ විභවයන් සමාන වෙන ලක්ෂයන් යා කිරීම පිස මේ පරිපතේ නමලා ගැට ගන්නවා මේ පරිපතේ නමලා ගැට ගන්නවා එතකොට කොහොමද එන්නේ මේ බලන්න ළමයි දෙකයි ඊට පස්සේ මේ දෙක ඊට පස්සේ මේ දෙක මියාව උමිනවා මියාව උමිනවා දැන් ළමයි මෙතනින් නැවුණොත් උමනේ කඩේ අල්පි ගත්ත දැන් පුතේ නැමිලාවම මියත් එක්ක අර යවෙල්ලෙනවා මේ x is dash සම්බන්ධ වෙනකොට මියා සමග මියා මේ විදිහට එල්ලෙන්නේ මියා සමග මියා පුතේ මේ විදිහට එල්ලෙන්නේ y y dash ඒ වගේම ළමයි මියා සමග මියා මේ විදිහට එල්ලෙන්නේ මියා සමග මියා මේ විදිහට එල්ලෙන්නේ දෙක දෙක ඒ වගේ මියා මියා සමග මෙහෙම එල්ලෙන්නේ හැබැයි එහෙම වෙන්නේ මේ විභවයේ මියා සමාන වෙන්න ඕනේ මේ විභවයේ මියා සමාන වෙන්න එහෙම වෙන්නේ විභවාන්තරයේ ශපේන අග්‍ර දෙකක් අරගෙන සම්මිතික රේඛාවක් ඇඳ අදින්න පරිපතේට හැකියාවක් තියෙනවා නම් පමණයි. එහෙම ළමයි මියත් දෙකයි මියත් දෙකයි 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 දෙකයි. පුතාලා තරහ වෙන්න එපා. මම මේක දානම් හතර කියලා. මේක දානම් හත චුට්ට හරි වෙනසක් තියෙන්නේ නේද? හතරට හතරට එනවා. හොඳයි නේද? හැම එකක්ම සමාන වෙන්න ඕනේ කියලා අදහසක් ඒ. අනුරූපව සමාන වෙන්න ඕනේ. මේක හතර දාලා මේක තුන දාන්න බෑ. මේක හතර දාලා දෙක දාන්න බෑ. එහෙමනොත් මේක සම්මිතීය රේඛාව වශයෙන් ගන්න බෑ. එහෙමනොත් මෙහෙම නමන්නත් බෑ. ළමයි, ඊතුරු වලට නම එකක් දෙකයි, මේකක් දෙකයි, මේ දෙන්න සමාන්තරගතයි. සමක හැදෙන්නේ එකයි. මේ දෙන්න සමාන්තරගතයි, සමක එකයි. මේ දෙන්න සමාන්තරගතයි, සමක එකයි. මේ දෙන්න සමාන්තරගතයි, සමක එකයි. ළමයි, මේ ඒ maybe mike mike be හොඳට බලන්න මේ දෙන සමාන්තරගත එකයි මේ දෙන සමාන්තරගත එකයි මේ දෙන සමාන්තරගත එකයි මේ දෙන සමාන්තරගත එකයි මේ දෙන සමාන්තරගත දෙකයි එහෙනම් පුතේ මේ දෙන ශේණිගතයිනේ මේ බලන්න ඔන්න එක මේක දෙක මෙන්න එක ළමයි මේ දෙන ශේණිගතයි දෙක මේ මේ ළමයි මේකෙන් එනවා මොකද්ද එක මේකෙත් එකයි මේකෙත් එකයි මේ මේ එන ආරීබි සමානයි තුනයි එච්චරයි අමාරු ලේසිද බොහොම ලේසියි ඔන්න මේ සමග ප්‍රතිරෝධයේ සම්බන්ධව විවිධ ආකාර ගැටළු වෙනකොට
ඒ ගැටලු විසඳන්න පාවිච්චි කරන විවිධ ක්‍රම. හොඳයි. ඒ අනුව තමයි මම ශේනිගත සම්බන්ධ සමාන්තරගත සම්බන්ධ මුල් කරගෙන හැදිච්ච වීල්ස්ටන් සීත පරිපථය ගැන කතා කරේ. ඒ වගේම සම විභව පරිපථය ගැන කතා කරේ. ළමයි ඊළඟට අපිට තව ක්‍රමයක් සඳහන් කරන්න යම් පරිපථයක් මෙන්න මේ විදිහට ආවෝ. බලන්න ළමයි. උණුහුම ඉන්න පුළුවන්. මේක ළමයි කිතයි සම විභව පරිපථයක් කියලා. ඒකම විශේෂයෙන් ගත්තේ. ඒ බී මේක දෙකයි මේක දෙකයි කියලා හිතා. මේකත් දෙකයි මේකත් දෙකයි. දෙකයි දෙකයි දෙක කියලා හිතා. මේ විභවයේ සපයන්නේ බැටරි එක මීහක්. මේක සම්මිතික නැහැ. කෙනෙක් මෙහෙම කඩන්නේ නැහැ. නැහැ සම්මිතික නැහැ. මෙයාට මෙයා සමානෙන්න. මේ එක තිබිලා මෙයා එක තියෙනවා. මේක දෙක තිබිලා මේක දෙක තිබෙනවා. මෙයාට මෙයා සමාන වෙනවා. මෙයාට මෙයා සමාන වෙනවා. අනිවාර්යයෙන්ම මේ පරිපථය මෙන්න මේ විදිහට හරි ගැස්ස ගන්න පුළුවන්. මොකෝ මේකේ දැන් ශ්‍රේණිගත ඒවා නැහැනේ. මේ දින ශ්‍රේණිගත නැහැ. මේක සමාන්තරගත නැහැනේ. ශ්‍රේණිගත සමාන්තරගත වීන්ස්ටන් සීතු එකක්වත් ඕකේ නැහැ. සම විභවත් නැහැ. බලන්න මේක තුල ශ්‍රේණිගත පේන්නේ නැහැ. සමාන්තරගත පේන්නේ නැහැ. ඒ වගේම වීස්ටන් සීතු නැහැ. සම විභව පරිපතක් නැහැ. එහෙනම් ළමයි මෙන්න මේ පරිපතයක් මතක තියාගන්න අපේ හදරෙකුට මෙයි මෙයි සමාන නම් මෙයි මෙයි සමාන නම් මෙයි මෙයි සමාන නම් මේ මෙතනින් ගලවන්න පුළුවන්. ගැලෙවුවම මේ බලන්න මේ දිගේ හිමමයි. මේ දිගේ හිමමයි. මේ දිගත් හිමමයි. එහෙම නේද දරුවනේ? මේ ගැලෙවුවොත් අන්න ඔන්නෝම එන්නේ. අතනින් ගැලවිලා. මේක දෙකයි, මේක දෙකයි. දෙකයි, දෙකයි. හොඳට බලන්න. දරුවනේ මේ දිනාගේ සමකය. අපි ගත්තොත් ඔයාලට පේනවා දෙක මෙතන ශ්‍රේණිගතයි හතරක්. ළමයි මෙතන දෙකයි, මෙතන දෙකයි. මෙතන නා කියද්ද හතර. මෙයාට මෙයා සමාන්තරගත නැහැ පුතේ. මේ මේ කෙලවරට මේ හතර සම්බන්ධ වෙලා නැහැ. උන් දෙක දෙක මෙතන තියෙන නිසා. එහෙනම් මේ දෙන්න සමාන්තරගතයි. මේ දෙන්න සමකී කීයද? ආ සමානයි. හතර වැඩි කිරීම දෙක, හතර දන් දෙක. උත්තරේ එන්නේ 8 බෙදීම 6, හතර බෙදීම 3. ගුණිතයේ බෙදීම එකතුව 8 බෙදීම 6, ඒ කියන්නේ 4 බෙදීම 3. එහෙනම් ළමයි මෙන්න දෙකයි. මේක පුතේ 4 බෙදීම 3යි. මේක දෙකයි. මේක ළමයි 4යි. ඒ බි හොඳට බලන්න. එහෙනම් පුතේ 2 4 බෙදීම 3 2 මේක 4 AB. එහෙනම් RAB සමාන වෙනවා පුතේ බලන්න. මේ ටික මේකට වනේ. උඩේ ඉන්නේ එතකොට මම ඒක සඳහන් කරා නම් මෙතන මේකෙන් මෙතන ආ මේකෙන් මෙතන ආ මෙයාගෙන් මෙතන ආ. ඊට පස්සේ උඩේ කපි ගත්තොත් බලන්න 16 බෙදීම 3 බෙදීම 4. ඇසේනිකටයි නේ පුතේ. 2 2 ශ්‍රේණියට 4යි. 4ට 4 බෙදීම 3 එකතු කරන් තියෙන්නේ 16 බෙදීම 3යි. AB. එහෙනම් RAB කෙනෙක් සමානයි පුතා. ගුණිතය සමානට දෙන්නේ 16 බෙදීම 3 බෙදීම එකතුව 16 බෙදීම 3. ප්‍රතිරෝධය සමාන්තරගතයි. අගේ සමානක් නැත්නම් ගුණිතය බෙදන්න වෙන එකතුවෙන්. ගුණිතය 16 බෙදීම 3 වැඩි කිරීම 4 බෙදීම 4 දන 16 බෙදීම 3. RAB සමානයි පුතා. බලන්න මේකෙදි 64 බෙදීම යට එනවා 12 16 28. හොඳට බලන්න. සුළු කර ගැනීම වනයි වක්කින. ළමයි එහෙනම් අග්‍ර දෙයක් අතර ප්‍රතිරෝධ ජාලයක සමක ප්‍රතිරෝධය නිර්ණය කිරීම ඔන්න ඔය ආකාරයට සිද්ධ කරගන්න පුළුවන්. හොඳයි.